සිංගප්පූරේ සීල දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි දිගින් දිගටම කතා කරන්නේ සිංගධර්ම channel එකේ ගාතන කතා, විරාශ කතා, එමන්නත යුද්ධයක් ගැන කතා කරනවා. ඉතින් අද පොඩි වෙනස් විදිහේ තේමාවක් කතා කරමු කියලා අපි කල්පනා කරා. ඒ තමයි අද වෙනකොට මම මේ වීඩියෝ එක කරන මේ වෙලාව වෙනකොට මුළු ලෝකෙම කතා කරන එක්තරා වෙඩින් එකක් ගැන. එහෙම නැත්නම් මේ ලෝකේ ප්‍රකෝටිපතිගේ පුතේ කසාද බඳින්න යනවා. අන්න ඒක ගැන තමයි මේක ගැන लंकाव इंडिया वितरण आसिया वितरण मुल्लु लोकेम कथा करना वेडिंग अभी कथा करी हेमोमद मुकेश अंबानी की पुत अनंत अंबानी तम कसाद बंदे अन्नी मे कसाद बंदे मे वेडिंग इकटो बजेट कलतीनवा इंडिया सलिवली कोटि दाह නිකන් කල්පනා කරලා බලන්න මොන වගේ වෙඩින් එකක් වෙන්න පුළුවන්ද කියලා මේක සාමාන්‍ය ලංකාවේ සල්ලි වලින් මාරු කරලා බලුවොත් මට මතක හැටියට ඉන්දියන් රුපියලක් ලංකාවේ රුපියල් වලින් 3 දශම ගාණක් එහෙම බැලුවත් කෝටි 3000කට අධික ලංකාවේ සල්ලි වලින් කෝටි 3000කට අධික අති විශාල බජට් එකකින් ගන්න පුළුවන් එක්තරා වෙඩින් එකක් නැත්තම් ගන්න යන එක්තරා වෙඩින් එකක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ සාමාන්‍ය ලංකාවේ වෙඩින් එකක් කවුරුත් කියන්නේ මොකුත්ම නැති එක්කෙනෙක් නම් රුපියල් 50000කින් විතර වෙඩින් එකක් කරයි. ටිකක් සල්ලි තියෙන කට්ටිය නම් වැඩිම ගියත් ලක්ෂ 50ක් වැඩිම ගියත් කෝටියක් කියලා කියමු. හැබැයි ලංකාවේ සල්ලි වලින් කෝටි 3000කටත් වැඩි යන එක්තරා වෙඩින් එකක් ගැන අපි අද කතා කරන්න යන්නේ. මොකක්ද ඇත්තට මේ වෙඩින් එකේ තියෙන්නේ කියන එක තමයි සවිස්තරාත්මකව කතා කරන්න යන්නේ මේ වීඩියෝ එකේ. කලින් අපි එක වීඩියෝ එක කතා කරලා තිබ්බා ධිරුභාය අම්බානි ගැන. ඒ තමයි පෙට්‍රල් ෂෙඩ් එක වැඩ කරගෙන ඊට පස්සේ පොඩ 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 දෙවුණු වෙනවා. ඊට පස්සේ ප්‍රකෝටිපතියෙක් හැටියට තමයි ඔහු මේ ලෝකෙන් සමු අරගෙන යන්නේ ධිරුභාය අම්බානි. ඔහුට පිරිමි ළමයි දෙන්නේ එක්කෙනෙක් අනිල් අම්බානි අනිත් එක්කෙනා මුකේෂ් අම්බානි. අනිල් අම්බානි කියන්නේ මල්ලි, මුකේෂ් අම්බානි කියන්නේ අයියා. ඉතින් තාත්තා නැති වෙනකොට මේගොල්ලෝ දෙන්නට හරියටම ඒ දේපල බෙදලා දීලා යනවා. ඉතින් මෙතනදී මුකේෂ් අම්බානි එහෙම නැත්නම් අයියට හම්බුන හුඟක් බිස්නස්ස් එහෙම නැත්නම් ව්‍යාපාරයන් ටිකක් අමාරු ව්‍යාපාරයන්. ඒ කියන්නේ කලමනාකරණය කරන්න ටිකක් අමාරු ව්‍යාපාරයන්. හැබැයි අනිත් පැත්තෙන් අනිල් අම්බානිට හම්බුන ව්‍යාපාරයන් එහෙම හොඳට කලමනා කරන්න පුළුවන්, හොඳ අනාගතයක් තියෙන, හොඳට ප්‍රොෆිට් එකක් නැත්නම් විශාල ලාභයක් ගන්න පුළුවන් ව්‍යාපාර තමයි ඔහුට වැඩි වශයෙන්ම හම්බුනේ. හැබැයි අනිල් අම්බානි එහෙම නැත්නම් මල්ලි ටික කාලයක් බිස්නස් එක කරගෙන ගියා. දවසින් දවස ඔහු අලාබ එහෙම නැත්නම් ඔහුගේ බිස්නස් දවසින් දවස පාඩු වෙන්න පටන් ගත්තා. අනිත් පැත්තෙන් අයියා මුකේෂ් අම්බානි දවසින් දවස දිනු වෙන්න පටන් ගත්තා. ඉතින් මේකට මූලික හේතුව හැටියට හරියටම කියන්නේ හැමෝම වගේ ඔහුගේ මුදල් කළමනාකරණය. හරියට මුදල් කළමනාකරණය කරගත්තේ නැහැ. හරි විදියට ඔහුගේ මේ කියන්නේ ඔහුගේ තියෙන මේ ව්‍යාපාර හරි තීරණ ඉදිරි දැක්මක් ඇතුව හරි තීරණ ඔහු ගත්තේ නැහැ. අන්න ඒ වගේ හේතු නිසා තමයි. හැබැයි අයියාගේ මුකේෂ් අම්බානිගේ මොනතරම් අමාරු ව්‍යාපාරයක් තිබ්බත් ඔහු ඉදිරි දැක්මක් ඇතුව හරි තීරණ ගත්තා. හරි වෙලාවේ හරි තීරණ ගත්තා. ඔහු මේ වෙනකොට ලෝකයේ ඉන්න ප්‍රකෝටිපතියන්ගෙන් එක්කෙනෙක් තමයි මුකේෂ් අම්බානි කියලා කියන්නේ. ඉතින් දැන් මේට ටික කාලයකට කලින් ඔහුගේ දුවගේ වෙඩින් එක තිබ්බා. ඒකට ඔහු වැය කරපු වියදම ඉන්දියාවේ සල්ලි වලින් කෝටි 700ක්. හරිද? දැන් පුතාගේ වෙඩින් එක. ඒ කියන්නේ එයාට ළමයි 3 දෙනෙක් ඉන්නවා. පළවෙනි එක පුතා, දෙවෙනි එක දුව, ඊට පස්සේ අන්තිමට අනන්ත අම්බානි කියන්නේ බඩ පිස්ස. හැබැයි නැත්තම් අන්තිම එක්කෙනාත් පුතා. ඉතින් ඔහුට තමයි මේ වෙනකොට වෙඩින් එක තියෙන්නේ. ඒ ඔහු තමයි කසාද බඳින්න යන්නේ. පොඩි කාලේ ඉඳලම මේගොල්ලෝ දෙන්නා හොඳම යාළුවෝ. ඒ කියන්නේ කසාද බඳින්න යන මනමාලි හැ මනමාලි හොඳම යාළුවෝ. ඒගොල්ලෝ ඒ කියන්නේ මේ මනමාලිගේ පැත්ත ගත්තා නම් එහෙම ඒගොල්ලොත් ඒ කියන්නේ අපේ දැක්මෙන් බලනකොට ඒගොල්ලොත් ප්‍රකෝටිපතිව තමයි. ඒ කියන්නේ ඒ කාන්තා නැත්නම් රාධිකා කියලා කියන්නේ ඒ කාන්තාවගේ තාත්තටත් ඇමරිකන් ඩොලර් බිලියන ක විතර වක්කමක් තියෙනවා. හැබැයි මුකේෂ් අම්බානිත් එක්ක බලනකොට මේගොල්ලෝ දුප්පත් මිනිස්සු තමයි කියන්න වෙන්නේ. ඊට හේතුව මුකේෂ් අම්බානිගේ වත්කම් දැන් ඩොලර් බිලියන 100 පැනලා ඔහුටම මතක නැතුවද කීයක් තියෙනවද කියලා. ඒ තරම් විශාල වත්කමක් තියෙනවා. කොහොමරි මේගොල්ලෝ පොඩි කාලේ ඉඳලා හොඳ යාළුවෝ. ඊට පස්සේ ආදරය කරන්න පටන් අරගෙන තියෙනවා. ඔයගොල්ලෝ සමහර විට බලන්නත් ඇති ලෝකේ වටේම එක ඡායා රූපයක් වයිරල් වෙනවා. ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකේ බලන්නේ ඒ ඡායා රූපය තමයි. මම ඔහුගේ පෙනුමට මොකක්වත් වැරද්දක් කියන්නේ
टिकाक महता इट पास पार डायट कर ला के मे फोटो मैं स्क्रीन के पे मे फोटो विशाल वशन वैरल होना ए कमिटमेंट इट पास टीका आय फर्ण तत्व पत्न इट हूट मुखरी लडाक तीन हिंदे वीपुर खंडोने विशाल वशन बडगिन कोहमहरी ओह तमाय कसाद बंदे मुकेश अंबानी के अंतिम पुत मेक दवास्थुनक वेडिंग का कोटि दाहक कोहमद कीने कथा मैं कोटि दाहक कोहमद मेगोल वीदंक रे अने की कथा कथा करें अने एन कट्टियट प्राइवेट जेट्स कौद कौद एने की मम की अन्ना एन कट्टियट सामान्य अभी की नाल पीटी अंदा वेडिंग एना कोल अभी नाल पीटी अंदा एन कट्टियट बस अरेंज करना वेडिंग वेडिंग गन्न कट्टी अन्ने वगे लोके प्रधान रटवाल वाले चार्टर्ड फ्लाइट्स समहार प्राइवेट जेट्स इकन भौगोलिक फ्लैट तेनालींटे इंदिवट एंड इंदिवट अवेल दवास्तुना नवतिद इंदिवे तीन प्रबल पेले तरु पहे होटल वेल तम एवतर समहार रूल्स एंड रेग्युलेशन की कपल कट ब्रीफ केस बैग्स पाकि हेतु सामान्य प्राइवेट जेट्स अभी हम अनेक संसान टिका पड़ी अनेक बैग्स हेमती अंड इट नती वगे हेतु बैग्स तुनाकोलोट समाह इध मे वेडिंग कार्ड पिटू अटक वेडिंग कार्ड पलवनी दवास वेगोल्लो मुनादक रे देवनी दवास वेगोल्लो मुनादक रे तुन्नी दवास वेगोल्लो मुनादक रे मे हेमदेक सविस्तर मे कार्ड लीलतीना इंदिया एक प्रदेश एक मेगोल्लो खेलावा एहेम पिट्टिम कृत्रिम बिहि करला एक अतुले सत्तु एहेम गेन लतीयला वेडिंग एक टयान कट्टीट सफारी टू एक कक्वगे सत्तु गेन एसएमएसी सत्तु नेवे सिंहयो कोटियो अलियो अन्ने ए वगे सत्तु गेन ल मेगोल्लो कृत्रिम हदला दिन विशाल वनांतरयक इंदियावे हदला सफारी टू एक कैतुले वाहन कैतुले सफ वेडिंग एन कट्टीट मे सफारी टू एक पवातीनोतर ओगोलोट मेकअप करना मे तन अंड मे तन मेकअप करके विशाल हाल ये हाल के ओणम के ओणम विलाक मेकअप करवा सीट सी एक् फ्री एवगेम ओगोलोट इंदिया मैंने रटवा हेब इंदिया संस्कृति रहा सारी अक् नोड़े शलवार अक् नोड़े मे हेमदेट कट्टी इन ओणम विलाक सारी अक् अंदोड़ वाट इतने दिन के अमतिम सारी आरगन इतने वाट वेडिंग अंडपूला ए वगेम मे लोके मिल अधिकम कैम वर्ग तमाय बुफे के तीन बुफे पै बिशी हतरम मेगुलांट ओपन के ओणम वेलावक मे लोके तीन मिल अधिकम कैम गिहिल बुफे के ओण तरह कंडपूला ए वगेम बीम हेमनत अल्कोहल मे लोके तीन मिल अधिकम अल्कोहल वर्ग बॉटल सीना पै विसी हतरम एगुलांट ओन मेला गिहिल बोंडपुला एवगेम वेडिंग एकटेन हेम केनाटम अरे शॉल लेक अक्कोगे इंडियन संस्कृति रनु अंदिनवाने ए शॉल लेक फ्री ए शॉल लेक अतिंग हदपु शॉल लेक एकेने सीट सी एक हाई क्वालिटी एकिंग अतिंग हदपु शॉल हेम एक्खिनाटम एनेन एक्खिनाटम एगुलो देनो मे शॉल विरा अवम वशन मे शॉल के सामने वाहन मून वाहन अन्न एवगे दिन मे पत्र दानवे शॉल्स तीन अन्न एकट विरक अवम वशन इंदिया सल कोटिया मेगोल वीदन के दिन वकील मे शॉल विरा मे वेडिंग के इतम कुटा अंगे अतम मे शॉल एकट विरा अवम वशन इंदिया सल कोटिया मेगोल वीदन के दिन वकील ए रीतर अन्वे मे इन हेम के सामान्य वेडिंग एनकोट अपने गिफ्ट की दिने हबाई मे इन हेम एक्कीटम कोटि प्रकोटि गण वटन गिफ्ट एगोलंट तीन दिंडकिल मे वेडिंग दवास अद्देवे दवास तुना मे विधिया दिगटम आनावा हरि मे वेडिंग कौद कौद एन होती हेम मे वेडिंग एनवा बिल गेट्स एवगेम मार्क ज़ुकरबर्ग अन्न ए वगे मे लोके इन प्रकोटिपति इन अन्न ए सैट कैगोलो बोहो दूर एगोल प्राइवेट गुआन्याने एनवा अति अन्न हेम प्राइवेट गुआन्याने एनवाम एगोलंगे गुआन्याने नवत्लती अन्न वेनम तेम अदल सामान्य अभी अन पड़ता अभी वाहन तीन कारक पाकर तन तीन अभी अन्न ए वगे गुआन्याने पाकर एन प्रधान पेले मिनसु गुआन्याने पाकर मेघल अंट वेन वेनम तन अदल दील तीन ए वगेम मे वेडिंग म्यूजिशो करे वेन रिहान
හිතාගන්න පුළුවන් මොන වගේ ගානක් එයා අය කරලා ඇද්ද ඒකට කියලා. ඒ තරම් විශාල වෙඩින් එකක් තමයි මේ ලෝකේ සිද්ධ වෙන්න යන්නේ. ඉතින් මේ වෙඩින් එක කොහොමද කියන්නේ මේකේ වෙඩින් වීඩියෝ ක්ලිප්ස් එහෙම අවුට් වෙයිද මොකද්ද කින්නවන්ද කියලා හරියටම දන්නේ නැහැ. මට ඇත්තටම මේක බලන්න මාර ආසාවක් තියෙනවා. මොකද්ද ඇත්තටම මේ වෙඩින් එකේ මේගොල්ලෝ මේ තරම් ප්ලෑන් කරලා තියෙන්නේ කෝටි 1000කට කියලා. මේ වෙනකොට එලියට ආපු කතන්දර ටික තමයි මේවා. ඉදිරියට කවුරු කවුරු එන්න ඉන්නවද දන්නේ නැහැ. කාට කාට ඉන්වයිට් කරලා තියෙනවද කියලා දන්නෙත් නැහැ. ඉතින් ඉවසලා බලමු කොහොමද මේ වෙඩින් එක තියෙන්නේ යන්නේ කියලා. සුබ දවසක්.